සදා මරුණ දහම් වැඩසටහනේ අද අපේ මාතෘකාව අද අපේ ගැටලුව නියම බෞද්ධයෙක් වෙන්නේ කොහොමද බෞද්ධය කියන වචනේ තියෙනවා තේරුම භවය උදුරා දමන නොහොත් භව උද්ධ කරන නිසා බෞද්ධ මේ ලෝකේ ඉන්න බෞද්ධයෝ කොටස් දෙකක් එකක් තමයි සම්මත බෞද්ධ භව ලබපු අය සහ පරමාර්ථයෙන් බෞද්ධ භව ලබපු අය බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමයි බෞද්ධ කියන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගල ඒස භගවතු ශ්‍රාවක සම එහෙනම් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන අය අට්ඨ පුරිස පුද්ගලා හෙවත් අඩුම ගානේ සෝවාන් මාර්ගයේපත් ඉන්නේ සුතවා අරිය ශාවකෝ අසුතවා පුතජ්ජං එන දහම අහලා තෝරගත්ත අය තමයි ආර ශාවකිය බවට පත් වෙන්නේ දහම් අහලා නැත්තම් යා පුතජ්ජන එන අද ඔය කියන සම්මත බෞද්ධ භව තුල පුතජ්ජනියෝ ඉන්නේ පරමාර්ථ බෞද්ධයෝ තුල තමයි අර කියන අස්තාරික මහා සංඝරත්නය නමොත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ සිවුවන පිරිසේ එනම් මෙන්න මේ ධම්ම අවබෝධය කවදා හරි දවසක කල්ලාණ මිත්‍රයෙක්ගෙන් ලැබලා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළාට පස්සේ ඒ ධම තමන්ට අවබෝධ වුණා නම් අන්‍යයාට කියනවා නියම බෞද්ධ භවයත් පරමාර්ථ බෞද්ධ භව ලැබපු කෙනා එන අද මේ අද ලංකාව ඇතුළ බහුතරයක් බෞද්ධයි බෞද්ධයි කියලා කිව්වට පරමාර්ථ බෞද්ධ කොහොම අඩු හරි අල්ප අතලොස්සයි හැබැයි සම්මත බෞද්ධ භව තුල තියෙනවා ප්‍රශ්න කොට සම්මත බෞද්ධ භව බෞද්ධ කියාගෙන හිටියට යාවේ වත් පිළිවෙත් ටික කරගෙන හිටියට සතර පායෙන් නිදහස් වෙච්ච තැනක නෙමෙයි ඉන්නේ අන්නර පරමාර්ථ බෞද්ධ භව ලැබපු කෙනා නොහොත් ධර්මාබෝධයෙන් බෞද්ධ වෙච්ච කෙනා සතර පායෙන් මිදිච්ච එනම් මෙන්න මේ දහම් විග්‍රහය තුළ අපි තෝරගන්න ඕන නියම භව බෞද්ධ භව ලබන්නේ කොහොමද එහෙනම් කවදාරි බුදු පියාණන් දැන් අපිට ඕක හොඳම සාක්ෂියක් තමයි අපේ බුදු පියාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂය පෙරම්පුරල බෞද්ධ භව ලබන බුදු භව ලබන උන්වහන්සේවත් උපදිනකොට බෞද්ධ භවට පත් වෙන්නේ අවුරුදු 35ක් යනවා උන්වහන්සේට බුදු වෙන්න බෞද්ධ වෙන්න අවුරුදු 6ක් දුක් විඳින්නත් එන මෙන්න මෙතන තියෙනවා නියම බෞද්ධ භව ලබන ක්‍රමය අන්න අර එදා උන්වහන්සේ ස්වයම්භූ ඥානයෙන් තහම අවබෝධ කරගෙන මෙන්න මේ ලෝකයේ පැවැත්මක් ඇද්දී පැවැත්ම තුල තියෙන මහා භයානක බව දැකලා මේ පැවැත්ම තුල මේ භව තුල තියෙන මේ අසාරත්වය දැකලා මේ භව ටික උදුරුපු හින්දා තමයි මේ ටිකට තියෙන හේතු නැති කළා නිරෝධ කරපු හින්දා තමයි බෞද්ධ වේවත් බුද්ධ භවට පත් එනං අන්න උන්වහන්සේ ඉදා වෙසක් පොයේ දවසේ උතුම් උතුම් পদවිය ලැබලා ඊට පස්සේ ඇසල පොයේ දවසේ තමයි පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මෙන්න මේ පළවෙනි ධර්ම දේශනාව උන්වහන්සේ සිද්ධ කරන්නේ මිනිස්සු පස් දෙනා අපි පස්සක මහණුන් කියන්නේ මෙන්න මේ මිනිස්සු පස් දෙනා බණ අහන්නේ නෝ හැබැයි බෞද්ධ නෙමෙයි කොහේවත් යන අන්‍යාගමික අන්‍ය ලබ්ධික එක එක මත දරාගත්ත මිනිස්සු හැබැයි උන්වහන්සේගෙන් මේ පළමු ධර්මදේශනාව ශ්‍රවණය කරපු කොණ්ඩඤ්ඤාවුදු උතුම් වූ සෝතාපන්න ඵලයට පත් වෙලා පළවෙනි බෞද්ධය බවට පත් වුණා. ඉන් අනතුරු පිළිවෙලින් අනිකුත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනකොට අන්න අනිත් හතර දෙනාත් බෞද්ධ බවට පත් වුණා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා නියම බෞද්ධ ලබන ක්‍රමය, බව ලබන ක්‍රමය. එදා ආලෝක යක්ෂයා බුදුහාමුදුරට වැඳ වැඳ ආපු කෙනෙක් නෙමෙයි. ආලෝක කිව්වේ උඹව අල්ලලා ගහනවා පරසක්කල. උඹව කකුල් කෙටියෙන් අල්ලලා මේ ගඟින් එහාට විසි ගන්නවා කියලා තමයි උඹේ පපුව පලනවා කියලා තමයි ඉඳගත්තේ. හැබැයි බණ ඇහුවට පස්සේ බණ ටිකේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාට පස්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම මනස්කා උභවහන්සේගේ දහම හරියට වහලා තීච් එකක් ඇරලා පෙන්නුවා වගේ.
යටි කුරු වෙලා තීච් එකක් උඩු කුරු කළා වගේ අඳුරේ හිටපු කෙනෙක්ට රූප පේන්න කියලා පානක් පත්තු කළා පාර වැරදිච්ච පාර කෙනෙක්ට පාර පෙන්නුවා ඔබ වහන්සේගේ ධර්මයේ හරිම ආශ්චර්යයි මම අද බටන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා ඔබ වහන්සේගේ ධර්ම රත්නය සංඝ රත්නය මම සරණ යන කියලා අනු ප්‍රතිඥාවක් දෙනවා එන අඟුලි මාලත් එහෙමයි මහාන වොම හිටපි අනේ ඇඟිල්ල කපා ගන්න පස්සෙන් එරෙව්වා අන්තිමට බණ ටික ඇහුවට පස්සේ බෞද්ධ බවට පත් එන අද වරද්දගත් ක්‍රමය තමයි උප්පැන්නෙන් බෞද්ධ බවට පත් වෙනවා බෞද්ධය කියාගෙන ඉඳලා අර වත් පිළිවෙච්ච එක විතරක් වෙලා ඒගොල්ලෝ මැරිලා යන හැබැයි කවුරුත් සතර පායෙන් මිදෙන මග දැනගෙන නැහැ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මනුස්ස ජීවිතේදී යම් කෙනෙක් සිව්වරිසස් දැක්කේ නැත්නම් එයා සතර පාය යන ඉනන් සිව්වරිසස් දැකපු කෙනාට කියනවා බෞද්ධ සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනා සෝතාපන්නය කියන්නේ ඉනන් චතුරාර්ය සත්‍ය දැర్శණය කළා නම් දර්ශනෙන් පහකල යුතු කොටස දර්ශනෙන් පහතබ්බ කියන කොටස සිද්ධ වෙලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල උද පරාමාස කියන තුන් සංයෝජන දුරු වෙලා උතුම් සෝතාපන්න පදයට පත් වෙනවා එන ඒක වෙන්නේ වනහල කල්යාන් මිත්‍ර සම්පත්තියෙන් ධර්මාශ්‍රවණයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ එන අන්නේ උතුම් தත්ත්වයේ ලබනකල් අපිට නියම බෞද්ධ කියන්නේ බෑ ඉතින් සම්මත බෞද්ධ බව නරකයි කියනෝ නෙමෙයි මුකුත්ම නැතු වෙනකොට ඒක මහා ඉහළ දෙයක් මොකද කවදාරි අද ඔය වඳින අය තමයි වැඳුම් දවල් කවදාහරි ඔය පූජා තියන අය තමයි පූජාලය පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්ද එනං එදා බුද්ධ ශාසනයට වැඳපු අය පිදපු අය දන් පෑම් පූජ කරපු අය රහතන් වහන්සේලා වුණා එනං මේ මහා අවස්ථාව අද මේ සම්මත බෞද්ධ භවයේ අයටත් කවුරු හරි සාදුකාරයක් හරි දෙනවා නම් පැත්තකින් මලක් පහනක් හඳුන් කූරක් වත්තෙන් දක්ෂා කුඩා සුළු පිළි කරන්නේ ඉලම්පත උතුරක් පැන් උතුරක් හරි පූජ කර ගන්නවා නම් එයා කවදරි උතුම් බෞද්ධ බව ලබනවා එන අති දුර්ලභ මහා වාසනාවක් තමයි මේ බුද්ධ ශාසනේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ඉන්න කාලේ මිනිස්සෙක් වෙලා ඒ ධම්මක කටේ දරාගෙන කටයුතු කරනවා කියන්නේ මහා දුර්ලභ අවස්ථාවක් එන ඒ දුර්ලභ අවස්ථාව ඒ දුර්ලභ චන සම්පත්තිය ලබාගෙන උතුම් වූ ධර්ම අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්න සෑම සිදු දිනාටම හේතු වාසනා ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා.